ඔනෙලාගෙන් මූලික උපදෙස් ලබාගත් නමුත් එකී උපදෙස් ප්‍රායෝගිකව අනුගමනය කිරීමට යාමෙන් රේෂ්ම තව දුරටත් පටලැවෙන්නට විය. කිසිවෙකුගේ උපදෙස් අනුගමනය නොකර තමාට සිතන පරිද්දෙන් ආහාර සැකසීමට අවසානයේ ඌ තීරණය කළේය. බත් පිසිනය තුළට සහල් හා ප්‍රමාණමාත්‍යයි සිතන පරිද්දෙන් ජලයද එකතු කර එය විදුලිය හා සම්බන්ධ කළ රේෂ්ම අනතුරුව වෑංජන සකස් කිරීමට සූදානම් වූයේය. මට මේ කෙහෙල් මල් උයන්න බෑ අප්පා. මොන කරදරයක්ද මන්දා? මට දාඩියක් දාලා. තනිව සිතූ රේෂ්ම අවසානයේ වෑංජන කිසිවක් සකස් නොකර තමාට පහසු පරිද්දෙන් ආහාර ගැලපීමට සූදානම් විය. ශීතකරණයෙන් සැකසූ මස් ඇසුරුමක් ගත් රේෂ්ම ඒවා හොඳින් බැදගත් අතර අනතුරුව බිත්තර කිහිපයක්ද බැදගත්තේය. ඊට අමතරව පිපිඤ්ඤා ගෙඩියක් හා බේලෝණු ගෙඩියක් රවුම ආකාරයට කපා ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කර එයද පසකින් තැබීය. ඔහුට පහසු ආහාර සකසන විට ආහාර සැකසීම පිළිබඳව රුචියක් ඇති වූ බැවින් රේෂ්ම ඉතා උනන්දුවෙන් කටයුතු සිදු කළේය. මුළු තැන්ගේ පුරා ඉතා අපිළිවෙල බවක් දිස්සූයේ විවිධ දෑ සොයා ගැනීම සඳහා රේෂ්ම සියල්ලක්ම ඇද දැමූ බැවින් බතෙහිදී අවසන් බවට දුටු රේෂ්ම පළපුරුදු සූපවේදියකු ලෙසින් බත් පිසිනය හැර එහි හුමාලය සමගින් පිටතට ආ සුවඳ ආග්‍රාණය කළේය. රේෂ්ම බලාපොරොත්තු වූ ලෙසින් බත සකස් වී නොමැති බව දුටු නමුත් එහි කිසිදු අඩුපාඩුවක් නොමැති බව සිතා ඔහු තම සිත සතුටු කරගත්තේය. බත තැටියකට තමා කැබලි කැපීමට තරම් මෙරිවියු තිබූ බැවින් බත් ස්වල්පය බැගින් රවුන්දිය සියකට තමා කෝම් පිට්ටු ආකාරයෙන් ඔහු එක් එක් පිඟාන මතින් තබන්නට විය. අනතුරුව එය මතින් බැදගත් බිත්තරය බැගින් තබා පසකින් සොසේජස් කරල් දෙක බැගින් තබන්නට වූයේ රටාවකට. පිපිඤ්ඤා හා ලූණුද රටාවකට අනු තැබූ රේෂ්ම අඩුපාඩුව මැකීමට පසෙක තිබූ අන්නාසි ගෙඩියක්ද පෙති කපා තැබුවේය. ෂා, මේ තියෙන්නේ මං හිතුවටත් වඩා හොඳට. ඔය හැමදාම කන පරිප්පුව වගේද මෙහෙම කද්දි? තමාටම එසේ පැවසූ රේෂ්ම කෑම පිඟන් කෑම මේසේ මතින් තබා තක්කාලි සෝස් බෝතලය ගෙන ආහාරවල තැවෙන පරිද්දෙන් රටා අඳින්නට විය. කෑම මේසේ වටා වට කිහිපයක් ගමන් කර අඩුපාඩු ඇද්දයි පීක්ෂා බලා අනතුරුව රේෂ්ම ස්තෝපුව වෙතට දිව ගියේ මහත් වූ ආඩම්බරකමකින් සිත පුරවාගෙන. ලන්ච් රෙඩි, කට්ටිය කමුද? රේෂ්මගේ හඬට සියල්ලන්ම එක විට ඔහු දෙස බලන්නට විය. අපේ බේබි හරි දක්ෂයිනේ, සිරිනා පැවසූයේ ඔහු මේ වනතුරු කිසිවකුගේ උපකාරයක් හෝ ලබා නොගත් නිසා. දක්ෂයි තමා, යමු කන්න. මට ඉන්න බෑ, උයල උයල මගේ හොඳ පණ ගියා. ඔන්න මං අස් කරන්නේ නම් නෑ හරිද? සියල්ලන් කෑම මේසේ වෙත යන්නට වූයෙන් රේෂ්ම දෙස ආදරයෙන් බැලූ නෙත්මාද ඔවුන් හා එකතු විය. බැලූ බැල්මට ඉතා විචිත්‍රවත් ලෙසින් ආහාර වට්ටෝරු තිබූ නමුත් එහි ඇති දෑ දුටු නිසා එකිනෙකා මුහුණින් මුහුණ බලන්නට විය. අම්මෝ සුවඳ, මට නම් බලන් ඉන්න බෑ. රේෂ්මගේ මහන්සිය අගය කිරීමට නෙත්මා එසේ පවසා වහා කෑම මේසයට වාඩි විය.
ඒකනේ පුතා ගොඩක් මහන්සි වෙලා තිලකාද එසේ පැවසුවේ නෙත්මා එසේ පැවසුවේ ඇයිදයි කියා වටහාගෙන නිවසේ කිසිදු වැඩක් වලක් නොකල රේෂ්ම මෙසේ හෝ යමක් සැකසූ පසු එහි අඩුපාඩු සොයා ඔහුව රිදවීමට නොසිතූ නිවසියන් සියලු දෙනාම අනතුරුව කෑම මේසයට වාඩි විය. සියල්ලන් වාඩි වී පසු නිත්මා අසලින්ම වාඩි වූ රේෂ්ම ආහාර ලබා ගන්නට ඌයේ සියල්ලන්ගේම ප්‍රශංසාව තව දුරටත් බලාපොරොත්තු වෙමින්. බේබි කෑම ටික ලෑස්ති කරලා තියෙන්නේ හරියට හෝටලයක වගේ නේද ලොකු නෝනා? ඒකනේ සිරිනා, මම හිතුවෙත් නෑ පුතාට උයන්න පුළුවන් ඇති කියලා. ඇත්තටම රසයි මහත්තයෝ, හැමදේම පිළිවෙලයි. නෙත්මා රේෂ්ම වෙතට ලං වී සෙමින් පැවසුවේ ආදරයේ මුසු බැල්මකට ඔහුව හසු කරගෙන. සියල්ලන්ගේ කතා නිසා සතුටටපත් රේෂ්ම පළමු බත් කටමුව තුලට ඇතුළු කරගෙන සියල්ලන් දෙස බලන්නට ඌයේ අපහසුතාවයකට පත් වූ අයුරකින්. මේ මම බත් එක හැදුවේ ජපනිස් ටයිප් එකට, ඒකයි ටිකක් ඇලෙන්නේ. ලුණු දැම්මේ නැත්තේ ලුණු ගොඩක් කන්න හොඳ නැති නිසා. රේෂ්ම අඩුපාඩු සියල්ල සංගවා ගැනීමට උත්සාහ කරන ආකාරය දැක ගැහැණු සිත් සියල්ල අනුකම්පාවෙන් පිරී යන්නට විය. ඔව්, ලුණු කන්න හොඳ නෑ තමා. මේ විදිහට බත් කන්න මම නම් ආසයි. හැමදාම ඇට ඇට කාලා එපා වෙලා. මට නම් තව පාරක් බෙදාගෙන කෑව හැකි. රේෂ්ම හැර අන් සියලුම දෙනා විශිෂ්ට රංගනයක යෙදුනේ ඔහුගේ සිත සතුටු කිරීමට. එනිසාම අඩුපාඩු දැනුනමුත් එය තමාගේ දෝෂයක් මිස ආහාරවල අඩුවක් නොවේ යයි කියා රේෂ්ම සිතන්නට විය. මම කුස්සිය අස් කරන්නන් සිරින නැන්දේ. ආහාරගෙන අවසන් වූ නිත්මා පැවසුවේ රේෂ්ම එය අනෙක් පසට හරවා තිබූ නිසා. කමක් නෑ නිත්මා බේබි, මම මේක පිළිවෙලක් කරගන්නම්. අපේ කොල්ල එක වේලක් කුයලා මෙහෙමනම් දවසක්ම ඉවුවොත් කුස්සිය බිත්තිත් ගලවයි. රේෂ්ම පෙනෙන්නට නොසිටි නිසා කුසුම් එසේ පවසා සිනාවිය. දිවා භෝජනයේ එසේ අවසන් වීම නිසා යලි කිසි දිනක රේෂ්මගෙන් මෙවැනි දෑ එල්ලා නොසිටීමට නෙත්මා තනිව සිතට ගත්තාය. එතරම් සුළු කටයුත්තක් කර වෙහෙසට පත් රේෂ්මද යලිත් බැරි වැඩ කිරීමට බාර නොගෙන සිටීමට සිතට ගත්තේය. කාලය විටක වේගවත් ලෙසින්ද විටක මන්දගාමී ලෙසින්ද ගත වී තවත් මාස කිහිපයක් ගෙවී ගියේ දුනුසිංහ පවුලේ සියල්ලන්ගේම සිත් තව දුරටත් නොසන්සුන් බවින් පුරවාලමින්. නෙත්මාගේ කුසෙහි පිළිසිඳගෙන ඇත්තේ දියණියක්ද පුතණුවෙක්ද කියා දැනගැනීමට කාලය එළඹි පසු රේෂ්ම ඇයව කැඳවාගෙන ගියේ ඇගේ වෛද්‍යවරයා වෙතට. මහත්තයෝ, මට කියන්න, ඔයා හිතන්නේ මට ලැබෙන්න ඉන්නේ කවුද? නෙත්මා කාරයෙන් බැසීමට ප්‍රථම අවසන් වතාවටත් විමසුවේ මෙපමණ කාලයක් රේෂ්ම ඒ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා නොදී තිබූ බැවින්. කවුරු වුණත් මට නම් සතුටුයි සුදු නෝනා, මං හැමදාම කීවේ. රේෂ්ම සුපුරුදු පිළිතුර ලබා දුන්නේය. අම්මා නම් කීවේ මට පුතෙක් ලැබේවි කියලා. රේෂ්ම එයට කිසිත් නොපවසා සිනාවිය. මට හිතෙනවා මහත්තයෝ, ඔයා කැමති දුවෙක්ට කියලා. අර කතාවටත් කියන්නේ අම්මලා සුපුතාලට තාත්තලා දුවලට කියලා. එහෙම එකක් නෑ සුදු නෝනා. මේ පාර පුතෙක් වුණත් මොකද, ඊගාවට දුවෙක් හම්බෙයිනේ.
महत्या बबाल कीदने खदाने हितांगिन्ने आ मटनम पहाक पत्तोने बुद्धु अम्मो पहाक ओ बलन ओया माम अभी देन्नाम पावलुल थानिलामाई एहम वेने का होंद नैसदु नोना ममनंग आस बबाल गोडक हदान्न एतकोट लोकूनाम अभी नता तेयालाट याला इन्नवने रेश्मगे सितिविल निसा नेत्मागे हदवत हैंगीं बरवीय नेत्माव वाइद्य वर्यावितट यमुकर रेश्म पसेकट वी बला सिटिये प्रतिपालय लबेन तुरु ඔන්න මිස්ටර් දුන්සිංහ අගේම පුතෙක් වයිෆ් තෑගි කරන්නයි යන්නේ රේෂ්ම සමගින් බොහෝ හිතවත් වෛද්‍යවරයා පැවසුවේ සිනාමසු මුහුණින් රේෂ්ම දෙස බලා පුතෙක් රේෂ්ම එලෙස යලිත් ප්‍රතිරාවය කළේ තමාට දැනෙන පරිද්දෙන් ඒ හුරතල් මුහුණ සිත්ති සිතුවම් කරමින් අපේ අම්මගේ අනවකිය හරි ගියා නේද අනේ අපිට පුතෙක් නේද මහත්තයෝ නෙත්මා ආපසු පැමිණෙන අතර නැවත නැවතත් ඒ පිළිබඳව පැවසුවේ ඇගේ සිත්ති වූ සතුට බොහෝ වූ නිසා සුදු නොන නම් බලාපොරොත්තු වෙලා තියෙන්නේ පුතෙක් වගේ ඒකනේ ඔච්චරම සතුටු ප්‍රවේශමෙන් කාර්ය ඉදිරියට ගෙන යන අතර රේෂ්ම පැවසුවේ ඇය දෙසද විටින් විට බලමින් අනේ මට ඇත්තටම ඕන උනේ ඔයා වගේ කොල්ලෙක් මහත්තයෝ ඇත්තම කතාව ඒක එතකොට මට ආදරය කරන්න මාව බලා ගන්න නපුරු දෙන්නෙක්ම ඉන්නවනේ ඔයාගේ වගේ නපුරු උනත් ආදරේ පිරිච්ච ඇස් දෙකක් එතකොට ආඩම්බරකාර හිතක් ඒ වගේම පණ ඇරලා ආදරය කරන්න පුළුවන් හදවතක් නෙත්මා තොර තෝන්චියක් නැතිව කියවාගෙන ගියේ සිත සතුටින් මත්ත තිබූ මොහොතක පිස්සු කෙල්ල යයි පැවසූ රේෂ්ම නෙත්මා සමගින් නොබෝ කලකින් පැමිණීමට මඟ බලා සිටිනා තම පුතු පිළිබඳව බොහෝ දෑ කතා කරමින් නිවස වෙතට ගමන් කරන්නට විය තමාට පිරිමි දරුවෙකු ලැබීම පිළිබඳව සතුටු වීමට නෙත්මාහට අමතරව තවත් කරුණක් තිබින ඒ දුලාරිහට ලැබෙන්නට සිටියේ දියණියක් වීම නිසා නිවසට පැමිණි දිනක අශෝකා විසින් තමාහට දියණියක් ලැබුණහොත් ඇය අසතුටු වන බව මුහුණටම පැවසූ ආකාරය මේ මොහොතේ නෙත්මාහට සිහි විය महत्यो अभी महागेदर नंदलाट दिमुद नित्माइक परमयोजना कले अशोका मिलस फलिदरीमट हेतु महागेदर आयतिय नुलबीया मनिसा भवसितमीन ऐ नंदीगन हुवद रेश्म प्रश्न कर ऐ दसुमनाविन बलान्नट विय अने ने एत महत्यो एक अभी दिमुद अम्मला दिगट मेहे इन्ने के ओने ने යයි මොහුන අඳුරු කර පැවසූ රේෂ්ම යලිත් ඇයදස බලා තණ්හා විදඟලෙනව නිමේ සුදු නොවන මම ඒ තෝනුවට වඩා හිත හොඳ වෙන්න ඕන නෑ නැන්දිලට ඉන්න තැනක් නැතිව ඉල්ලනව නිමේනේ අනිකේක මාමී ඉල්ලුවා නම් කමක් නෑ යයි පැවසුවේය අයියෝ නැන්දා ඉල්ලුවේ නෑ මහත්තයෝ මම හිතලා කීවේ නෑ නෑ ඕනේ නෑ ඒක දැන් අයිති ඔයාගේ අම්මට එනිසා ඔයා වුණත් ඒ දේවල් ගැන හිතන්න ඕනේ නෑ සුදු නෝනා. යයි වචන නපුරු කර ඔහු පැවසූ නිසා නෙත්මා තව දුරටත් කතා කිරීමට නොගොස් නිහඬ විය.